බහදුරුදීන් කියන්නේ පැහැදිලිවම ත්‍රස්තවාදියෙක්. ඒ ත්‍රස්තවාදියා අද දේශපාලනක අරමු දේශපාලනික අරමුණක ඉඳලා නිදහස් කරගන්න ඇතැම් අන්තවාදී කල්ලි කණ්ඩායම් දේශපාලන සමාජිකයෝ උත්සාහ කරනවා. ඒක මම හෙලා දකින්නේ නැහැ. හැබැයි මට තියෙන ප්‍රශ්නයක් මේ රටේ මේ කොරෝනා ව්‍යසනය කොරෝනා වසංගතය කියන එක අපි පොදුවේ හැමෝටම රටේ ජනාධිපතිවරයාගේ ඉඳලා මේ රටේ ඉන්න සෑම කෙනෙකුටම පොදුවේ බලපාන කාරණයක්. මේකට සංචරණ සීමා පනවලා තියෙනවා පාසල් නිවාඩු දීලා තියෙනවා රාජ්‍ය ආයතන වහලා තියෙනවා පෞද්ගලික ආයතන වලට සීමාවන් පනවලා තියෙනවා මේ වගේ නොයෙක් නීති පද්ධතියක් තියෙනකොට මේ අය මේ අන්තවාදියා නිදහස් කර ගැනීමට මේ විදියට ඇවිල්ලා මෙතන ඇට්‍රැස් වෙලා ඉන්නවා. ඉතින් මේ අයට විරුද්ධව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙහෙම දේවල් කරන්න බෑ කියලා රටේ දැන් මේ වෙලාවේ මේ තත්ත්වයක් එක්ක තියෙනවා. හැබැයි අපි දකිනවා මේවා මේ විදියට සිද්ධ වෙනවා. ඉතින් ඒවා දකිනකොට ශ්‍රී ලාංකිකයේ කැඩියට මට අපිට අයිතියක් තියෙනවා. ඒ අයිතිය තනියෙන්ද 100ක් අරගෙන ආවද 1000ක් අරගෙන ආවද කියන එක නෙමෙයි. ඒක තමයි අපේ අයිතිය. මොකද හේතුව රටේ නීතිය කඩලා යම් කිසි කෙනෙක් අසාධාරණයක් කරනවා නම් ඒ පිළිබඳව අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. රිෂාඩ් බදුරුදීන්ව අත්අඩංගුවට අරගෙන පැය 72ක රැඳවුම් නියෝග කාලයක් තියාගෙන ඊට පස්සේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය තමයි තීරණය කරන්නේ ඔහු දින 90ක රැඳවුම් නියෝගයකට තබා ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු තියෙනවා කියලා. එතකොට මොවුන් මේ කරන්නේ එකක් මේ ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණයට තමයි මේ අභියෝග කරන්නේ. ඒ කියන්නේ දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඕමනාවට නෙමෙයි මේ ආව තියාගෙන ඉන්නේ. රිෂාඩ් බදුරුදීන්ව තියාගෙන ඉන්නේ ඒ කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය සනාථ කිරීමෙන් පසුවයි ඔහු තියාගෙන ඉන්නේ. ඒ නිසා මේගොල්ලෝ මේ කරන්නේ අධිකරණයට අපහාසයක්. ඒ නිසා මේවා දේශපාලනික ඕමනාවල් වලට හරවගෙන කොරෝනා ව්‍යාප්ත කරලා මේ රට විනාශ කරන්න මේ වගේ වැඩපිළිවෙල් ගෙනෙනකොට අපි විරුද්ධයි. මම දැන් මමත් මේක නවත්තනවා. හේතුව මෙතන මේ කඩේ ව්‍යාප්ත වෙලා ගියාට පස්සේ ඉවර වුණාට පස්සේ මට මම මෙතන ඉන්න එක තේරුම් ගන්න නැහැ. ඉඳලා වැඩකුත් නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. අපි එහෙම කරන්න බලාපොරොත්තු වුණ නැහැ. අපි හැමදාම පාරවල් වල බෝඩ් උස්සන ඉන්න කැමති මිනිස්සු නෙමෙයි. හැබැයි අපි අසාධාරණයක් දැක්කද පාරේ බස් එකේද ගියේ බයිසිකලේද ගියේ කියලා බලන්නේ අපි එතනදී වැහලා ওই විදිහටම හොයලා බලනවා. ඉදිරියටත් ඒ දාගේ දේවල් වෙනවා. මේ වගේ අන්තවාදීන්ට අන්තවාදී ක්‍රියාවලට හිස ඔසවන්න නම් ඉඩ දෙන්නේ නැහැ ශ්‍රී ලාංකික ජනතාව හැටියට. ඒ වගේම ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට අන්තවාදයට ත්‍රස්තවාදයට ජාවාරම් වලට කුමන්ත්‍රණ වලට දූෂිත ක්‍රියාවලට විරුද්ධ පුජ්‍යලෙක් විදිහට මම අනිවාර්යයෙන්ම ඒක 100ද 1000ද 5000ද නෙමෙයි මට තනියෙන් හරි කරන්න පුළුවන් දේ මම කරනවා කියන එක විශේෂයෙන් මතක් කරනවා. මෙවැනි දේවල් නැවතත් ඉදිරියට සිදු නොවීමට අවශ්‍ය කටයුතු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ගනු ඇතයි අපි අපේක්ෂා කරනවා. Breaking.lk